අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීමක් 2020 ආර්ථික වර්ධන වේගය 16.3 කින් පහතට දේශීය ව්‍යවසායකයාටත් මරු පහරක් आर्थिके खड़ावेटुने अपे काले निवे आर्थिके यातावत किरीबट राज्येन सलसुम रसा राज्यमती शिहान कियाई एमसीसी देन्न हिटपु अमेरिकानु डॉलर मिलियन हारसिया सुवक श्रीलंकावट लबा नोदीमट तीरने कराई अमेरिकानु डॉलर बिलियन याक वाटिना कोलंब वराय नगरे पालमु आयोजन गिवसुम अगमेति प्रधानत्वेन अत्संथमाई रटे आर्थिक भूमिकंपावक රට ගොඩගන්න රජයට සැලසුම් නැහැ අපිට තියෙනවා සජිත් කියයි ඇහැලිය ගොඩදී වාසුට එල්ල වූ විරෝධය වැල්ලවත්ත මඩකලපුව සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි ශ්‍රී ලංකන් කේටරින්ස් මෙහෙයුම් අංශයේ සේවකීන් 8 දෙනෙකුට කොරෝනා පෞදින තත්ත්වයේ සලකා බලා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පසුබට වන්නේ නැහැ යුද හමුදාපති අවධාරණය කරයි මෙරට කොරෝනා ආසාදිත මවක් පළමු සිව් නියුන් දරු උපතක් සිදු කරයි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඩොලර් බිලියන වටිනාකමකින් යුත් කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන කිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ඒ අද අරලිය ගහ මන්දිරයේදී एलयूएलसी समूहे मोलोपाय आयोजनांशे वने ब्राउन्स इन्वेस्टमेंट्स हा चाइना हार्बर इंजीनियरिंग कंपनी लिमिटेड अतर गिवसुम अत्सन तबीम मेलेस सिदु वुना मिश्र संवर्धन व्यापृत्यक लेस क्रियात्मक कोलंब जात्यंतर मूल्य मध्यस्थान गिवसुम अत्सन तबीमे अवस्थावट अग्रामात्य महिंद राजपक्ष महता समग श्रीलंकावे चीन थानापति ची जेनहोइन महताद इक्व सिटिया विदेश रेजु आयोजन आकर्षण करगेनीम अपगे राज्य प्रमुख आरमुना मिम गीसुम व्यापृतिय श्रीलंकाव नवत व्यापार लोवट पिविसेति बबट निदसुना अग्रमात्यवर्या मेहिदी प्रकाश कला उपयमारिगिक पिहिटीम समग मानव हेकियावंद अंतर्गतव श्रीलंकाव लबादिन आयोजन अवस्थावलिन उपरिम प्रयोजन गन्नालेसटद अग्रमात्यवर्या मेहिदी लोपुरा विसिरी सिटिन आयोजकिंट आराधना कला अग्रमात्य महिंद राजपक्ष महता जनाधिपतिवर्या लेस कटयुतु करमिन सिटियदी 2014 वसरेदी कोलंब नगर व्यापृतिय चीन जनाधिपति शी जिनपिंग महतागे मेरठ संचारयट समगामी आरंभ कर तिबुना अमेरिकन डॉलर बिलियन 1.4ක මූලික ආයෝජනයන් සහ अमेरिकन डॉलर बिलियन 15ක අපේක්ෂිත समस्त ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත් වනු ඇත මෙම තීරණාත්මක මොහොතේ චීනයේ නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්눔 කරනවා චීන තානාපති චී චෙන්හොයින් මහතා ප්‍රකාශ කළා මෙම ව්‍යාපෘතිය හෙක්ටර් 6.8ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත අතර එය අධිර දෙකක් යටතේ ක්‍රියාත්මකයි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය පළමු අධිර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයකින් යුක්ත අතර හෙක්ටර් 3.6ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇති තිරසර හා සමාජීය වශයෙන් වගකී යුතු ආකාරයකින් ක්‍රියාත්මක කරන මෙම සමස්ත ව්‍යාපෘතිය විවිධ අංශ ඔස්සේ සැලකිය යුතු ගුණාත්මක රැකී අවස්ථා රැසක් ඇති කිරීමටද අපේක්ෂිතයි मिलेनियम चैलेंज कॉर्पोरेशन अध्यक्ष मंडले विसिन लाख राज्य वित्त प्रधान एकीकृत नियमित होती बू अमेरिकन डॉलर मिलियन हारसिया आसुक प्रधान या अत हिटुआ आती बनवा पसुगे यहापालन राज्य विसिन एमसीसी गिवसुम श्रीलंका बतुले क्रियात्मक कीरिम संबंधित मन साक्षात्या सह एट मूलारंभे सप्याती बुना මෙම MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාව දෙකඩ වන බවත් ඒතුයින් ශ්‍රී ලංකාව අමරිකාවේ කොලොනියක් බවට පත්වන බවටත් දේශපාලන වේදිකාව තුළද දැඩි ලෙස චෝදනාවන් එල්ල වුණා
පසුගිය යහපාලන රජය විසින් මේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසුවද එවකට පැවති රජයේම ඇත මැතිමතිවරුන් එය ප්‍රතික්ෂේප කරමින් අදහස් පළ කරනු ලැබුවා වත්මන් රජය බලයට පත්වීමත් සමගම MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා කමිටුවක්ද පත් කරනු ලැබුවා වත්මන් රජයේද ඇත මමාතිවරුන් මෙම ගිවිසුමේ සාධනීය කොටස් පිළිබඳව සාකච්ඡා කළ අතර ඇතමුන් එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා किसी विधत एमसीसी गिवसुम श्रीलंकाव तुल क्रियात्मक क्रीम संबंधेन वत्मन राज्य तुलद मत किहिप्याक दक्नट लबुना किसी विधत वत्मन राज्य विसिन एमसीसी गिवसुम इदिरेट पात्वागन्याम संबंधेन किसी धनात्मक पियवरा गेनति बुने नह एवं पसुबिमक तुल मिलेनियम चैलेंज कॉर्पोरेशन अध्यक्ष मंडले विसिन लक राज्य वेत प्रधाने किरीमट नियमितो तिबु अमेरिकन डॉलर मिलियन 480 क प्रधानय अत्हिटुवीमटाई तीरणय कर तिबेन्ने අදාළ ගිවිසුම පස් අවුරුදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර 2016 වසරේ දෙසැම්බර් මාස 13 වෙනි දින MCC අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ප්‍රධානය සඳහා ශ්‍රී ලංකාව තෝරාගත් අතර 2019 වසරේ අප්‍රේල් මාස 25 වනදා ඊට අනුමැතිය හිමිව තිබුණා. අදාළ MCC ගිවිසුම යටතේ හවුල්කාර රටෙහි ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතාවය කරගනිමින් දරිද්‍රතාවය තුරන් කරමින් අදාළ හවුල්කාර රටවල ජනතාවගේ ආර්ථික වර්ධනය වෙනුවෙන් විවිධ ඌ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර මෙම ගිවිසුම ඔස්සේ මෙරට ප්‍රමාණවත් නොවන ප්‍රවාහ සැලසුම් යටිතල පහසුකම් සැලසුම් කිරීම සහ කෘෂි කර්මාන්තයේ සේවාංශය සහ කාර්මික ආයෝජනයන් සඳහා වූ ඉඩම් සඳහා ප්‍රවේශයක් ලබා දීම සඳහා වූ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් 1 දෙසැම්බර් මාස 15 වන දින නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රජය විසින් අදාළ ගිවිසුම සඳහා ප්‍රතිචාර නොදැක්වීම හමුවේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක් හෙවත් මෙරට මුදලින් රුපියල් බිලියන 89ක් පමණ වන ආධාර මුදල අවලංගු කිරීමට තීරණය කළ බව සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකාවෙන් අදාළ ප්‍රධානයන් අත්හිටුවීමෙන් පසුව සියරා ලියොන් රාජ්‍යයට පස් අවුරුදු සැලැස්මක් හරහා අදාළ මුදල් ප්‍රදානය කිරීමට MCC අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුවේදී ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ජනකුමාර සිංහ මහතා පවසනවා. පසුගියදා ජනහා සංඛ්‍යා ලැකෙන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙම වසරේ දෙවන කාර්තුව තුල 16.3%කින් ආර්ථික වර්ධන වේගය පහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළා. ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තුවල දලදේශීය නිෂ්පාදිතයට අදාළ දත්ත ඇස්තමේන්තුව පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව 2019ට සාපේක්ෂව 2020 වසරේ දෙවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය 16.3%කින් පහත වැටී තිබෙනවා. 2020 වසරේ මුල් කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය -1.6%ක් ලෙසයි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන 1.5%ක වර්ධනයක් පෙන්නුම් කළද සමස්තයක් ලෙස 2020 වසරේ මුල් මාස 9 තුළ දලදේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5.5%ක ඍණාගයක් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම දත්ත පදනම් කරගනිමින් මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ජන කුමාර සිංහ මහතා අදහස් පළ කළා. අපි දන්නවා අද දවසේ අපි ආර්ථික වර්ධන වේගය ඍණ 16 දක්වා ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම අපේ ආර්ථිකයේ දැඩි ආර්ථික අර්බුදයකට යන ගමනක් බව දැන් සාක්ෂිවත්සේ පැහැදිලි. 2019 ආර්ථික පුරෝගතන වේගය බැලුවොත් අෆ්ගනිස්තානයටත් පල්ලැහෙන් අපේ ආර්ථික වර්ධනය පුරෝගතනය කරපු නිසා තමයි අපිට සිදු වුණා නව රජයේ බලයට පත් වීමත් එක්කම අපිට ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා අපි ලබාගෙන තිබුණු සමහර ණය සහ ආධාර වෙනුවෙන් අපි ඒ ගෙවන වාරික වලට ගෙවීමට අදාළ කාල සීමාව සඳහා සහන කාලයක් අපිට ඉල්ලන්න සිදු වුණා. ඉන්දියාවෙන් විතරක් නෙමෙයි ලෝකයේ අනිකුත් රටවලින්. ඒතර එවැනි තැනක තමයි අපේ ආර්ථිකය රැඳිලා තිබුණේ විශේෂම පාස්කු ප්‍රහාරයනුත් පසුව. ඒතර ඒ ප්‍රහාරයත් එක්ක ගහින් වැටෙන මිනිහට ගොනා ඇන්නා වගේ මේ කොවිඩ් ප්‍රහාරය අපිට අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැතුව ගියා. ඒ නිසා සිදු වුණේ අර වලපල්ලට යමින් තිබූ ආර්ථික වර්ධන වේගය ප්‍රවේග වෙලා ඉතා ශනිකේම ප්‍රපාතයකට ඇද වැටුණා මේ කොවිඩ් ප්‍රහාරයත් එක්ක. මේ ආර්ථික අවපාතයකට යන ගමන අනිවාර්යයෙන්ම දේශීය ව්‍යවසායකට මරු පහරක් වදින දෙයක් සිදු වෙනවා. මොකද කිසිම ව්‍යවසායකයෙකු කිසිම ආයෝජකයෙකු කඩාවැටෙන ආර්ථිකයකට ආයෝජනය කරන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද එය
ओहुगे आयोजन सुरक्षितताव्यट विशाल प्रश्नयक् अतिकरण निसा एनिसा आयव्यय मुख्य परमार्थ लंघा कर गणीमटात् मिन्न मे आर्थिक कडा वटीम विशाल प्रश्नयक् बवट अनागते अतिकरणवामयि। මේ වෙද්දි අපේ ආර්ථිකය තියෙන්නේ රුපියල් 100ක් හම්බ කරොත් රුපියල් 80ක් විදේශයන් වලට ණය ගෙවන තැනක. ඒ නිසා අපිට සිදු වෙනවා ණය ගද්දී විශාල වශයෙන් ණය සුරක්ෂිතතාව වලට තියන්න. ඒ වගේම ඉහළ ණය පොලි වලට ගන්න. මේ දේශීය වෙඳපොළ තුල උද්දමනයේ වැඩි වෙලා දේශීය නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. අපේ නිෂ්පාදන තරංකාරී මිලකට ලෝකයට අලෙවි කරන්න බැරි වෙනවා. ඒ ඍජුවම අපේ අපනයන ආදායම අඩු කරන්න හේතු කාරණා වෙනවා. ඒ වගේම රුපියල කඩා වැටීමට හේතු වෙන රුපියල කඩා වැටනාම සිදුවෙන අනි වක්‍ර කාරණය තමයි ඩොලරයට සාපේක්ෂව ඩොලරයක් මිලට ගන්න අපි ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අර දේශීය ණය ප්‍රමාණයත් අපේ ඒකම ඉහළ යනවා. ඒ නිසා අපිට තරංකාරී ලෙස ආසියාවේ යුරෝපයේ අපේ නිෂ්පාදන අලෙවි කරන්න තියෙන හැකියාව තව දුරටත් පහළ යනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ආර්ථිකය කලමනාකරණය කරගනිමින් අභියෝග ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවයි. මේ ආර්ථිකයේ කඩාවැටීම කවුරු හරි විශ්ලේෂණය කරනවා නම් ඇති උනේ අපේ ආණ්ඩුව යටතේ කියලා නැහැ. මේක කඩාවැටීම ආරම්භ වෙන්නේ 2015 අවුරුද්දේ ඉඳලා කිසිඳු ලෝකයේ හෝ ලංකාවේ අයහපත් තත්ත්වයක් නිර්මාණය නොවී ඉඳ 2015 ඇතිවෙච්ච ආර්ථික අවපාතය තමයි COVID-19 වසංගත තත්ත්වයත් එක්ක පුළුල් වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවක් හැටියට සූදානම් අපි සියලුම සත්‍ය තොරතුරු අපි වාර්තා කරලා තියෙනවා. අපි ඉතාම ඍජුව අපේ තීන්දුව ප්‍රමාණය අපි අරගෙන තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපිට පුළුවන් මේ තත්ත්වයට මුහුණ දෙන්න. හැබැයි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ මේක පහසු ගමනක් වෙන්නේ නැහැ. මේක ඉතාම හොඳින් කළමනාකරණය කළ යුතුයි. ඒ කළමනාකරණය කරද්දී අපි සමහර විට සමහර අවස්ථාවන් වලදී දැඩු තීන්දු ගැනීමේ අවශ්‍යතාවයකුත් ඇති. අපේ ප්‍රධාන පදනම තියෙන්නේ ණය ගැනීම තුල නෙවෙයි. ආයෝජකයන් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ආයෝජ ප්‍රධාන පෙළේ ආයෝජකයන් කීප දෙනෙක් රටට ඇවිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඉන්න අපි බලාපොරොත්තු වෙන්නේ මේ ණය ගැනීමට ආයෝජන වැඩි කිරීම. හැබැයි එක්කම ණය ගැනීමේ ප්‍රමාණය තීන්දු වෙන්නේ රටේ නිෂ්පාදනය අනුව. ඒ ඉන්න දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව ණය ප්‍රතිශතය තමයි විශේෂයෙන්ම අපි සලකන්න ඕනේ. ඉන්න අපේ ඉලක්කය 70% දක්වා මේක අඩු කිරීම. හැබැයි අපි 2019 බලයට ගද්දි තිබ්බ තත්ත්වයට වඩා අද තත්ත්වයේ යම් ආකාරයක विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा ए विपक्ष नायक कार्यालय රජයේ පුන පුනාම දෙවිනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය එළි දැක්වීම ප්‍රමාද කරා. ආයවැය විවාදයේ අවසන් වෙනකම්ම බලාගෙන හිටියා. ඒ අදාළ සංඛ්‍යාලයකට ඉදිරිපත් කරා. දෙවිනි කාර්තුවේ ඍණ 16.3% වේගයක් වාර්තා කිරීමත් සමග අපේ රට මහා ආර්ථික අන්ධකාරයක් කරා යන ගමන හැමෝටම පැහැදිලි වෙනවා, හැමෝටම දැනෙනවා. රටට බරක් නොවි ජීවනෝපායන් ශක්තිමත් කරමින් සිටි ජනතාව අද මහපාරට බැහැලා වර්තමාන රජයට රටේ ආර්ථික හුමිකම්පාවෙන් ගොඩෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරුත් නැහැ. මේ ගැටළු වලට විසඳුමක් නැහැ. රාජ්‍ය පාලනයේ තිබෙන ආර්ථික කළමනාකරණයේ තිබෙන දුර්වලතාවයන් නිසා අද රටේ ජනතාවට මේ මහා අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. කුසගින්න, බඩගින්න, දුක්ගින්න වර්ධනය වෙනවා පමණක් නොවේ. COVID-19 නිසා වෙනමම දුප්පතුන් කොට්ටාසයක් අපේ රටේ බිහි වෙලා තිබෙනවා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ හිතක් පපුවක් ඇති ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන යුගයක්. ඒ යුගේ බිහි කරන්නට සමගි ජන බලවේගය අපි ලෑස්තියි. ලබන වසර වන විට මෙරට ආර්ථිකය සුබවාදී වනු ඇති බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී වැඩසටහනකට එක් වෙමි. ගම සමක පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් රැස්වීම අද මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ආර්ථික පුනර්ජීවනීය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ මුදල් එන ගලා එන ප්‍රධාන මාර්ග සියල්ලක්ම මේ වසංගතය නිසා නැහිටියා.
මාර්තු 15 පස්සේ අද මාස 9ක් ගත වෙනවා මේ වෙනකොට මේ මාස 9 තුල එකම සංචාරකයෙක්වත් අපේ රටට පැමිණලා නැහැ විදේශ ඍජු ආයෝජන කටයුතු කරන්න ඕන් පෙළඹෙන්නේ නැහැ ලබන අවුරුද්දේ ලොකු ආයෝජනයක් ලෙස අප්‍රිකන් කර්මාන්ත ශාලාවකට දින 14ක නිරෝධන කටයුතු වල යෙදිලා අපි එක්ක ගිවිසුම් අත්සන් කරන කටයුතු කරා ඉතින් මම හිතන්නේ ඒක අපේ ජයග්‍රහණයක් ලැබෙන වර්ෂයේ අපි හිතනවා දේශ ඍජු ආයෝජන අපේ රටට ගලා එවි කියලා. සැලකිය හැකි මුදලක් කිසිම ආධාරයක් ලෙස අපිට ගිය වර්ෂයේ ලැබුණේ නැහැ. රටකට ගත හැකි උපරිම ණය ප්‍රමාණය පසුගිය රජය සාහිත්‍ය ඉස්සෙල්ලා තිබිච්ච රජයන් විසින් අරගෙන අපිට ණය ගන්න බැරි තරමට අපි අසීරු තත්යකට පත් වුණා. ඒ වගේම ගත්ත ණය ගෙවීමට සිද්ධ වුණා. අපි හුඟක් කට්ටිය කිව්වා අපි බංකුලත් රාජ්‍යයක් බවට පත් වෙනවා ණය ගෙවා ගන්න බැරි වෙනවා කියලා. නමුත් අපි ඊටාම සතුටින් කියනවා රටක් හැටියට අපි කිසිම ණය වාරිකයක් නොගෙවා හැරලා නැහැ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ඉදිරි වර්ෂයේදීත් ඒ විදේශ ණය වාරික ගෙවිය යුතු මුදල් ඒ විදියටම ගෙවන්නේ. ඇහැලියගොඩ ප්‍රදේශයේදී ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමට ගිය අමාත්‍ය වාසුදේව නානායකර මහතාට දැඩි ජනතා විරෝධයක් එල්ල වුණා. ඇහැලියගොඩ තරාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අමාත්‍ය වාසුදේව නානායකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා. එම උත්සව පැවැත්වෙන ස්ථානයේ අසල ප්‍රදේශවාසීන් විරෝධතාවයක් පවත්වනු ලැබුවේ මෙම ව්‍යාපෘතිය හරහා තමන්ට ඉදිරියේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව පවසමින් මේ ජලය ගණ්ඩ හදන ඉඩම මීට කලින් මේ පතල් කැණීම් කරපු ඉඩම. ඒ පතල් කණින දවස්වල අපේ ලිං ඔක්කොම හිඳුණා. තවත් මෙතනින් ජලය පොම්ප කරන්න ගියොත් තව ප්‍රදේශයකට ඇත්තටම අපේ ළමයින්ට වතුර ටිකව බොන්න නැති වෙනවා. මධ්‍යම පරිසර අධිකාරියන් ඇවිල්ලා ජලය එළියට දාන්න එපා මේ ඉඩමෙන් කියලා තහනම් කරපු ඉඩම. මෙම විරෝධතාවයේ හමුවේ උවද අමාත්‍ය වාසුදේව නානායකර මහතා අදාළ ජල ව්‍යාපෘතියට මුල්ගල් තැබීමට එම ස්ථානයට පැමිණියා. අමාත්‍යවරයාගේ පැමිණීමත් සමගම ප්‍රදේශ වාසීන් දැඩි ලෙස අමාත්‍යවරයාට සිය විරෝධය පළ කරනු ලැබුවා. එම අවස්ථාවේදී අමාත්‍යවරයා සමග පැමිණි පිරිසක් අමාත්‍යවරයාට සහය දැක්වූ පිරිසක් සහ විරෝධතාවයේ නිරත වූ පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදු වුණා. පැවති ගැටුම්කාරී සහ දැඩි උණුසුම්කාරී තත්වයේ හමුවේ අමාත්‍ය වාසුදේව නානායකර මහතා අදාළ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසෙක දමා එම ස්ථානෙන් පිටව ගියා. එමෙන්ම එම ස්ථානයේ රැඳී සිටි අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුටද ප්‍රදේශ වාසීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. ඉන් අනතුරුව යලිත් අමාත්‍යවරයා එම ස්ථානෙට පැමිණ අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මම අවුරුදු 50ක් නියෝජනය කරපු ප්‍රදේශයේ ඉතින් ඒ නිසා මේ ප්‍රදේශය ගැන මගේ අල්මක් නැතුව මම ක්‍රියා කරනවාද කියලා පොඩ්ඩක් සහෝදරරු කල්පනා කරන්න ඕන විශ්වාස. දැන් මේ කරන්න යන්නේ මොකක්ද? කරන්න යන්නේ නගරයට වියලි කාලයේ අවශ්‍ය ජලය ලබා දෙන්න. මේක වැරද්දක්. මේක අවශ්‍යයි. අපි ලංකාවටම ජලය දෙන්න යනවා. තලාවිටිය ගම ඒකෙන් මග ඇරෙන්නේ නැහැ. මම කැමති කියන්නේ මේකෙන් කාටවත් කිසි දෙයක් අහිමි කරන්න. හැබැයි ඔබ කියනවා වගේ මේ ඉස්සර පතලක් දැම්මා මෙතන. ඒ කාලේ අපේ ලිං වල ජලය පහළ බැස්සා නැත්නම් ඉඳී ගියා. ඒක වුණොත් මේක නිසා මම මේක නවත්තනවායි වහා. රටපුරා ව්‍යාප්ත වන COVID-19 වෛරස තත්ත්වය පිළිබඳවයි තොරතුරු. වැල්ලවත්ත මොනරාකල සහ මඩකලපුවේ ප්‍රදේශයේ කිහිපයක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ කොවිඩ් වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහායි. මේ අතර ද සොයිසා කාන්තාරෝහලේදී කොරෝනා ආසාදිත මවක් ප්‍රථම වරට සිව් නියුන් දරු උපතක් සිදු කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්ද ඇතුළත්.
අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගියදා 4 වනදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ වකුගඩු අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. කොළඹ නමේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්ද මිය ගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර පසුගිය 15 වනදා මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීම, බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. පානදුර මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් ඇත්තේ. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම හේතුවෙන් ඇති වූ කම්පන හා බහු ඉන්ද්‍රිය අක්‍රීය වීමයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමුවේ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ කීපයක් හා මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීණ ළදාරී වසමක් අද පෙරවරු 6 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. එසේම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව වැල්ලවත්ත පොලිස් වසමේ නපීර්පත්ත ප්‍රදේශය අද පස්වරුවේ සිට හුදකලා කෙරෙනු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම මේ නත්තල් සහ නව අවුරුදු උදා වෙන කාල සීමාවේදී දැනට තිබෙන අපි බලාපොරොත්තු වලට අනුව කිසිසේත් අපි මේ ආකාරයෙන් හුදකලාවකට හෝ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒ තත්ත්වයන් අනුව ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ඕන ආකාරය වැඩි වීමක් හෝ එවැනි අවශ්‍යතාවයක් තිබුණොත් අපි ඒ ආකාරයෙන් හුදකලා කිරීමට වූ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටත් අපි පසුබටවන්නේ නැහැ. විශේෂයෙන්ම කන්ද උඩරට සහ අනිකුත් සෙසු ප්‍රදේශවලට යන පහසුකම් යටතේ යන අවලුන්ද වෙනුවෙන් ජංගම රැපිඩ් ටෙස්ටිං නැත්නම් ඇන්ටිජන් ටෙස්ටිං පරීක්ෂණ අපි හැක්වික්මනින් අහඹු ලෙස පරීක්ෂණයට භාජන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබමින් සිටි මවක් කොළඹ දසොයිසා කාන්තා රෝහලේදී නියුන් දරුවන් සිව් දිනක් බිහි කර තිබෙනවා. පසුගිය මාස 30 වෙනි දින 29 හැවිරිදි මවක් අපේ රෝහලට ඇතුළත් වුණා. ඇය PCR පරීක්ෂණයෙන් කොවිඩ් බව සනාත වුණා. ඉන්පසු අද දින සිසේරියන් සැත්කමක් මගින් සිව් නියුන් දරු උපතක් අප රෝහලේදී සිදු කෙරුණා. ඔවුන් මෙවන විට අප රෝහලේ දැඩි සත්කාර සේවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකින් 8 දිනකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් COVID-19 මර්ධන වැඩපිළිවෙල සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්ව යුරෝපා සංගමයේ විසින් යුරෝ මිලියන 2ක ප්‍රධානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනියාරච් මහත්මිය වෙත භාර දී තිබෙනවා. යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි මහතා විසින් මෙම ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනියාරච්චි මහත්මිය වෙත භාර දුන් අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද සහභාගී වුණා. මේ අතර COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබා දිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පෙරේදා දිනේදී වැලිසර රෝහලෙන් පලා ගිය රෝගියා සම්බන්ධව විමර්ශනය කිරීමේදී ඔහු ලබා දී තිබුණේ ව්‍යාජ ලිපිනයක්. මෙවැනි අවස්ථා මීට පෙරත් වාර්තා වී තිබෙනවා. යම්කිසි කෙනෙක් සෞඛ්‍ය අංශ වෙත විශේෂයෙන්ම කොවිඩ් ක්‍රියාවලියේදී එහෙම නැත්නම් යම් ස්ථානයකට ඇතුළු වීමේදී ව්‍යාජ නමක් ලබා දුන්නොත් එහෙම නැත්නම් ව්‍යාජ දුරකථන අංකයක්, ව්‍යාජ හැඳුනුම්පත් අංකයක්, ව්‍යාජ ලිපිනයක් ලබා දුන්නොත් මෙවැනි අයට අවුරුදු 5 දක්වා කාලයක දෙආකාරයකින් එකාකාරයක බන්ධනාගාරගත කිරීමක්, ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරස් වසංගතයේ මූලාරම්භය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එළමෙන මාසයේදී චීනයේ වුහාන් නුවර වෙත පිටත්ව යාමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ආගමික පිළිවෙත්වලට පමණක් මුල් තැන ලබා දෙමින් මෙවර නත්තල් උත්සවයේ සැමරීමට පියවර ගන්නා ලෙස කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. කාදිනල් හිමියන් මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ ළඟ එන නත්තල සම්බන්ධයෙන්ුත් අපි ඒ අනිත් ජනතාව වගේ කැපවීමෙන් යුතුව කටයුතු කරන්නට සුදුසුයි කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරකතට හැරිලා තියෙන නිසා වෙනදාට උත්සව සමය ලෙස සලකන මේ කාලේ අපට එහෙම හැසිරෙන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා කොළඹට ඇතුළු වන එක කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න කියලා විශේෂයෙන් නත්තල් කාලේ පුරුද්දක් තියෙනවා නෑදෑයන් බලන්න යන එක ඒක මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සාහ කරන්න සාප්පු සවාරිය යන එකත් අඩු කරගන්න උත්සාහ කරන්න මේ තත්ත්වය නිසා රැකියාවක් කරන්නට බැරුව ගෙදරට වෙලා ඉඳ සිදු වෙලා තියෙන අයට උපකාර කරන්නට ඒක නත්තල් තෑග්ගක් හැටියට සලකලා කරනවා නම් වඩා හොඳයි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා පසුගිය වසරවල සමහර ජාලයන්වල තිබුණා වැඩසටහන් නත්තල කියලා කිව්වම අසංවර වැඩසටහන් කීපයක් අපි දැක්කා රූපවාහිනියෙන් යනවා සමහර ජාලවල මේක කරන්න එපා ඒක නත්තලේ ආධ්‍යාත්මික පැත්තට සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් ලබා දීම නත්තල කියන්නේ ජොලි කරන උත්සවයක් නෙවෙයි ඒක ආධ්‍යාත්මික ආගමික මොහොතක් ඒ නිසා ඒ වගේ දේවල් වලට රූපවාහිනිය යොමු කරන්න එපා ඒක නත්තල පාවිච්චි කරනවට අපි විරුද්ධයි ඒ වගේ දේවල් වල පවුලක් ලෙස ගෙදර අය සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න කියලා මම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එන්නතද පැණිද මේ අද මාධ්‍ය හමු දෙකකදී පළ වූ අදහස් දැන් රජය තීරණය කරන්න ඕනේ මේ රටේ ජනතාවට පැණියක් දෙනවද නැත්නම් එන්නතක් දෙනවද අපි දන්නවා මේ ආණ්ඩුව ඇතුළේ විවිධ මත මේ වෙනකොට තියෙන අපි කියන්නේ දේශීය වෙදකම හරි බටහිර වෙදකමින් හරි මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතුයි අපිට බලාගෙන ඉඳලා තව අවුරුද්දක් නෙමෙයි තව අවුරුදු දෙකක් විතර මේ කොරෝනා එක්ක තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ අනිත් රටවල් කොරෝනා වලින් මිදිලා ඒගොල්ලන්ගේ ආර්ථිකය පණ ගන්න ඕන කර අපිට තාම පැණියද නැත්නම් එන්නතද කිය කිය අපිට තර්ක විතර්ක කර කර ඉන්නට කාලයක් නැ මොකද ඒ වෙනකොට අපේ ආර්ථිකයේ තියෙන ණය බරත් එක්ක ඒක විනාශ වෙලා ඒක කඩාගෙන වැටෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා අපි රජයට කියනවා රජය ඇතුලේ තියෙන මේ තර්ක විතර්ක විසඳගෙන මේ රටට හරි සැලැස්මක් දෙන්න ඊයේ දිනේදී අපිට ආරම්භ වෙනවා මාධ්‍ය ආරක්ෂණය වාර්තා වෙලා තියෙනවා ධම්මික මහත්මයා ශික්ෂණ වාංශයේ නමකට ඉස්සමත් අශෝභන විදියට මේ ඒක ප්‍රචාරය කරන්න හදන උත්සාහය මම එතුමාගේ මතයක් එක්ක එකඟතාවක් ගැන කියලා නැහැ අපේ ගමේ සමාජයේ ජනවහරි කතාවක් තියෙනවා බලලා මැටියෙන් හරි මියුවල්නවා නේද ඒ නිසා ධම්මික මහත්තයාගේ පැණිය නෙමෙයි හෙට දවසේ කාගේ හරි පැණියකින් කාගේ හරි ඖෂධයකින් මේ රටේ ජනතාව සුවපත් වෙනවා නම් කොරෝනාව නැති වෙනවා නම් ඒකට 100ට 100ක් මත් උස්සල සහය දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා අපේ ආණ්ඩුවත් ඒ විශ්වාසය ඉන්නවා පුද්ගලයේගේ වචනයක් දෙකක් මත විශ්ුන් වහන්සේ කෙනෙකුට හරි කාට හරි කෙනෙකුට හිතරි දින දෙයක් ගෞරවයට හානි වෙන කෙනෙක් කවුරු හරි කිව්වා නම් ඒකත් අපි පිළිගන්නේ නැහැ ඒ මතවාදී අපි බැහැර කරනවා හැබැයි මේ මතවාදී බැහැර කරනවා කියලා එතුමාගේ පැණිය බැහැර කරන්නවත් එතුමාගේ ජනතාව සුවපත් කරන ඖෂධය බැහැර කරන්නත් අපි සූදානම් නැහැ ගව ඝාතනය නතර කරන බව කියු රජය දැන් මොනවද කරන්නේ පාර්ශව රසක් මේ දිනවල අසන ප්‍රශ්නයක් මෙම විමසීම අද මහා සංගරත්නයත් සිදු කළා ගව ඝාතනය සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් නිර්මාණය කිරීමට මාධ්‍ය ආයතනයක් ලෙස ගව ඝාතනයට එරෙහිව වැඩසටහන තුළින් අප සමත් වුණා. අප ගෙන ගිය එම වැඩසටහනට ජනතාවගේද මහත් ප්‍රසාදයක් හිමි වූ අතර ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ රාශියක් අප වෙත ලැබුණා. ගව ඝාතනය මෙරට තුල තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණේ මීට මාස කිහිපයකට ඉහතදී. කෙසේ නමුත් ගව ඝාතනය සම්බන්ධයෙන් පවතින පනත් ඇතුළු නව නීති සකස් කර ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට තවමත් රජය සමත් වී නැහැ. එවන් පසුබිමක් තුල ගවමස් ඇතුළු මාංශ ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් මෙරට තුල ස්ථාපනය කිරීමේ ආයෝජනයක් සිදුවන බවට පසුගිය දින කිහිපෙම දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා.
ගවඝාතනය නතර කරනවා කියලා ජනතාව පමණක් නෙමෙයි සමස්ත ලංකාවේ ඉන්න ගවයන් සියලු දෙනාම රවට්ටලා ඒ ගවඝාතනය නතර කරන්න නැතුව පසුගිය සතියේ ආසියාවේ ලොකුම මස් කර්මාන්තශාලාව මස් සැකසුම් කර්මාන්තශාලාව විවෘත කළා. ඒතර මේ කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය මස් කොහෙන්ද ගේන්නේ? එහෙනම් රටේ ගවඝාතනය නතර කරලා තියෙනවා. මේ අතර එලෙස පැමිණෙන ආයෝජනයට විරෝධය පළ කරමින් අද දින මහා සංඝරත්නය ඇතුළු සත්ව සංවිධානයක්ව මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාමත් විශේෂ යෝජනාවක් රට හමුවේ තිබුවා. ඒ තමයි මේ රටේ ගව ඝාතනය නතර කරනවා කියන අදහස. සාදුකාර දීලා මේ අදහස පිළිගත්තා. හැබැයි ඊට මාසයකට විතර පස්සේ අගමැතිතුමා කිව්වා යෝජනාව ක්‍රියාත්මක කිරීම තව ටිකක් පස්සට දානවායි කියලා. මේ කාරණාවත් එක්ක අපට තේරුණා අගමැතිතුමාගේ ශ්‍රේෂ්ඨ යෝජනාව ක්‍රියාත්මක කිරීමට යම් පසුබෑමක් තියෙනවා බලපෑමක් තියෙනවා කියලා. සමාජ මාධ්‍යයෙන් ලැබෙනතරතුරු අනුව අපට දැනගන්න ලැබිලා තියෙනවා පසුගිය සඳුදා ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක විවෘත කළා කියලා. ඒක අත්නෝමතිකව රජයත් පිරිහෙවන රටත් පිරිහෙවන රට අපකීර්තිමත් කරන කුමන්ත්‍රණකාරී පිරිසකගේ වැඩසටහනක් තමයි මේ මස් සැලසුම් මධ්‍යස්ථානයේ නමින් ක්‍රියාත්මක වෙන්නේ. මෙවැනි ක්‍රියාදාමයන් සිදු කිරීමට යෝජනා කරන ලද අය ආරම්භ කරන ලද නැවත පියවරක්ගෙන මේ නැවත පියවර ක්‍රියාත්මක නේනම් ඒ තාමත් බුද්ධිමත් බව සිහිපත් කරමින් මේ ක්‍රියාව හැකි ආකාරයකින් නවත්වන්නට කටයුතු කරන හැටියට රජෙන් ඉල්ලා සිටින හැටි සිහිපත් කරා. මේ රට තුළ මහා පරිමාණයෙන් අසරණ අහිංසක සත්තුන්ගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙනවා නම් අපි ඒකට සාමුණින්ම විරෝධය පානවා. අපට ගන්න පුළුවන් සෑම පියවරක් ගැනීමට අපි ඉදිරිපත් වෙන බව මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. सेना दलुबु ओवतुरे व्याप्तियत् समग मेवन विट रजरट अतुलु प्रदेश रसक बड इनुगु वगावट दडी प्रहारयक् एल्लबी तिबेनवा मे अतर सीग्रेन व्याप्तवन सेना दलुबु ओवतुर मेडपवत्तीमट राज्य सीलु पियवरगेन ऐति बबाय कृषिकर्म अमात्यांशय पवसन्ने पोलोन्नरुव दिंबुलागल प्रादेशीय कमकोट्टासे अरलगंगविल खजुवत्त गम्माने गोवि जनताव वगाकल बडीरिंगु अक्कर 3000කට වැඩි ප්‍රමාණයක් सेना दलंबुवा विसिन आक्रमणय कर तिबेनवा पार्लिमेंतु मंत्री किन्स नेल्सन महता मे पिलिबंद सोया बेलीम संदहा अरलगंगविल खजुवत्त गम्माने निरीक्षण चारिकावकट एक्वुणा इन अनतुरुव मंत्रीवरया मेलेस माध्यवेत अदहस पलकला विशेषम रजयट कियनवा मे सेना दलंबु अपे अदैया प्रश्नयक नेवे दैन मे अवुरुदु 5ක් තිස්සේ मे दलंबु प्रश्ने उतुरु मेदट तदिम्म बलपाप प्रश्नयक मे अहिंसक जनताव केरी अवदाने यमु करला बैंकु नय तीना आ इन्नोन संपूर्ण मे नय कपा हरिन्न ओन मे संबंधो किसिम परीक्षणयक करन्ने ने एक होया गन्न रजयट ඌමනාවක් නැද්ද කියන එක මම විශේෂයෙන්ම රජයෙන් අහනවා මේ රජයට මම කියනවා කඩිනමෙන් මෙයාට වන්දි මුදලක් ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරා මේ අතර සේනා දලඹ ඌදුර මර්ධනය කිරීම සඳහා රජය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් අද ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේනා දලඹුවා පාලනයට යොදා ගන්නා එන්ජීබී වෛරසය ශ්‍රේෂ්ඨ නිලධාරීන් මගින් ගොවි ජනතාව වෙත ලබා දීමට මේවන විටත් පියවරගෙන ඇති බවයි ලුම පළාත් සභාවලට රුපියල් ලක්ෂ 60ක මුදලක් සේනා දලඹ උදුර පාලනය කිරීම සඳහා ලබා දී ඇති අතර නිවැරදි තක්සේරුවකින් අනතුරුව වගා හානි සඳහා සියලු වන්දි නියත වශයෙන් ගොවි ජනතාවට ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ දිස්ත්‍රික්ක රසක බඩේරිඟු වගාවන්ට සේනා දලඹ උදුර හේතුවෙන් හානි එල්ල වී ඇති පසුබිමක පලාගල හබරත්තාවල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින්ම තවත් දලඹ විශේෂයක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඉතා උස ගස්වල දළුවල සිට පහළ ස්ථානවලට ගමන් කරන මෙම දලඹුවා මින් පෙර කිසිදු අවස්ථාවක දැක නොමැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. අප ඔබෙන් සමු ගන්නවා අප යලි තමන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.